අයිබවන් සුදේශනක් ප්‍රාර්ථනා කරනවා නිරෝගිමත් දවසක් ප්‍රාර්ථනා කරනවා බොහොම උද්‍යෝගයෙන් උදෑසන සිටම ඔබ රූපවාහිනිය තිරයේ දෙස බලාගෙන ඉන්න වග අපි හොඳ ආකාරවම දන්නවා ඔබ හිරු සමග එකතු වී මැතිවරණ ප්‍රතිපල කොයි වෙලාවේද නිකුත් කරන්නේ කියන දේ බලාපොරොත්තු වෙන සිටිනවගත් අපි දන්නවා ඒ සියලු තොරතුරු ලදසනින් ඔබට කියන්නට හිරු අපි සූදානම් වෙන්න ඉන්නවා ඒ සියලට කලින් අද ජාතක පුවත්පත් දෙසත් අවධානය යොමු කරන්න හේතුවා ජාතක පුවත්පත්වල ප්‍රධාන සිරස්තල අනුසිරස්තල ඔබට කියන පත්තරේ විස්තරය තමයි මේ විදිහට ආරම්භ වන්නේ අද නම් ජාතක පුවත්පත්වල ප්‍රධාන සිරස්තල අනුසිරස්තල සියල්ලම බැවී තිබෙන්නේ ඊයේ පැවැත් වූ මහ මැතිවරණයේ සම්බන්ධයෙන් නවවෙනි පාර්ලිමේන්තුව සඳහා තමයි ඊයේ පාර්ලිමේන්තු මැතිවරණයේ පැවැත්වුණේ ලංකාවේ සියලුම දිස්ත්‍රික් ආවරණය වන පරිදි මේ මැතිවරණයේ පැවති ආකාරය විශේෂයෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු වූ ආකාරය අපි ඔබට තොරතුරු වාර්තා කරා ඊයේ උදෑසන සිට ඊයේ තිබ්බ ඡන්දය ගැන අද ජාතක පුවත්පත් වාර්තා කරනවා මෙන්න මේ විදිහට උපුටා ගැනීම මුලින්ම දිවයින ජාතක පුවත්පතෙන් ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලය මැතිවරණයේ සාමකාමී 71% ඡන්දය දෙති. හම්බතොට සහ මඩකලපුව ඡන්ද ප්‍රතිශතය 76% අඩුම පුත්තලමෙන් ජනතාව දිරිමත් කරන්න මැකොත් ඡන්දය දමයි කියලා තමයි රනිල් ධර්මසේන තොරතුරු වාර්තා කරලා තිබෙන්නේ දිවයින පුවත්පත වෙනුවෙන් විශේෂයෙන්ම රටපුරා ඡන්ද මධ්‍යස්ථාන 12984 කදී ඊයේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණ ඡන්ද විමසීමේදී සමස්ත ඡන්දදායකයන්ගෙන් 71% පමණ ඡන්ද ප්‍රකාශ කර ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළා කියලා අද දිවයින පුවත්පත ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලය වාර්තා කර තිබෙනවා. අපි එනවා ලංකාදීප පුවත්පතට. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ඊයේ පැවති ඡන්දය ගැන මෙන්න මෙහෙම වාර්තා කරනවා. 70%ක් ඡන්දය දෙති. රංජන් කස්තුරි තමයි තොරතුරු වාර්තා කරන්නේ. මා මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම 70%ක් පමණ වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ ප්‍රකාශ කර තිබෙනවා. රටපුරා ඡන්දපොල මධ්‍යස්ථාන 12,985කදී පැවති ඡන්ද විමසීම ඉතා සාමකාමීව සිදු වූ බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළා කියලා අද ලංකාදීප පුවත්පත ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලය ලෙසින් වාර්තා කරලා තියෙනවා. මම එනවා දිනමින ජාතික පුවත්පතට දිනමින ජාතික පුවත්පතේ ප්‍රධාන සිරස්තලයත් ඊයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණය ගැන මැතිවරණයේ සාමකාමී 71% ඡන්දය ප්‍රකාශ කරලා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියයි. ස්වර්ණ විජේකෝන් සමගින් ගයන් කුමාර් වීරසිංහ තමයි තොරතුරු වාර්තා කරන්නේ දිනමින ජාතික පුවත්පත වෙනුවෙන් ලියාපදිංචි ඡන්දදායකින්ගෙන් 70% ඊයේ පැවති මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කර තිබෙනවා. 2019 ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ ලේඛනයට අනුව ලියාපදිංචි ඡන්දදායකින් සංඛ්‍යාව 1,62,63,885ක්. මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරන්නේ 1,10,15,000ක පමණ ප්‍රමාණයක් මෙවර ඡන්දය ප්‍රකාශ කර ඇති බව තැපැල් ඡන්ද ලක්ෂ 7ක්ද මෙවර භාවිත කර ඇති බව මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරනවා කියලා අද දිනමින පුවත්පත ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලය ලෙසින් වාර්තා කර තිබෙනවා. ඡන්දය තිබුණේ ඊයේ දිනේ ඊයේ උදෑසන 7 සිට සවස 5 වෙනකන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා කාලය ලබා දුන්නා. දැන් ඡන්දය ප්‍රකාශ කරලා අවසන්. ඊළඟට රටේ ජනතාව අවධානයෙන් පසුවන්නේ ඡන්ද ප්‍රතිඵල නිකුත් වන්නේ කීයටද කියලා අද පුවත්පත වාර්තා කරනවා මෙන්න මෙහෙම ඔවුන්ගේ සිරස්තලය. 71%ක් ඡන්දය දෙති. උදෑසන 9ට ගණන් කිරීම ආරම්භයි. පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම සාමකාමීව අවසන්. වාර්තා කරන්නේ අද පුවත්පත ඡන්ද විමසීමේදී 71% ඡන්දදායකින් පිරිසක් මේ විදිහට ඡන්දය ප්‍රකාශ කර තිබෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කර තිබෙන බව තමයි අද පුවත්පත වාර්තා කරන්නේ. අද පුවත්පත වාර්තා කරන්නේ අද උදේ 9ට මේ ඡන්දය ගණන් කිරීමේ කටයුතු ආරම්භ කරන වග. දැන් උදේ 9ට ඡන්දය ගණන් කිරීමේ කටයුතු ආරම්භ වෙනවා නම් පළමු ඡන්ද ප්‍රතිඵලය අපිට අහන්නට ලැබෙන්නේ කීයටද? මෙන්න මාබුවේ පුවත්පත වාර්තා කරනවා ඒ පිළිබඳව. පළමු ඡන්ද ප්‍රතිඵලය අද 2:30ට. වාර්තාව ගෙනෙන්නේ මාබුවේ පුවත්පත ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 71%ක්. ඡන්දය දුන් සංඛ්‍යාව කෝටිය 50. ජේටි ද සිල්වා තමයි තොරතුරු වාර්තා කරන්නේ මාබුවේ පුවත්පත වෙනුවෙන්. ඕන අද 2:30ට
පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා කිව්වා කියලා අද ලංකාදීප පුවත්පත වාර්තා කර තිබෙනවා. ඒ පළමු ඡන්ද ප්‍රතිඵලය. එතකොට සමස්ත ඡන්ද ප්‍රතිඵලය කීය විතර වෙනකොට අපිට දැනගන්නට පුළුවන් වෙයිද? අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා සමස්ත ඡන්ද ප්‍රතිඵලය අපිට දැනගන්නට ලැබෙන වෙලාව. මෙන්න මෙහෙම සමස්ත ප්‍රතිඵලය අද මැදියම් රැ සුජිත් හේවා ජුලිගේ තමයි තොරතුරු වාර්තා කරන්නේ. මනාප හෙට මැකෝ කියයි මහමැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය අද මධ්‍යම රාත්‍රියේ වන විට නිකුත් කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා කියලා අද ලංකාදීප පුවත්පත ඔවුන්ගේ අනුසිරස්තලයක් ලෙසින් මැතිවරණය හා සම්බන්ධ පුවත් ඔස්සේ වාර්තා කර තිබෙනවා. දැන් ඒ තමයි සමස්ත ප්‍රතිඵලය. ඔබ දන්නවා සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මැතිවරණයක් වන්නට පුළුවන්, මහමැතිවරණයක් එහෙම නැත්නම් ජනාධිපතිවරණයක් වන්නට පුළුවන්. බොහෝ අවස්ථාවල මුලින්ම එන්නේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයක්. තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් එන්නේ කීයටද? දෙවෙනි පුවත්පත වාර්තා කරනවා මෙන්න මේ විදිහට. පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය අද දහවල් ආසන මට්ටමින් ප්‍රතිඵල අද සවස සිට කියලා රනිල් ධර්මසේන වාර්තා කර තිබෙනවා. දිවයින පුවත්පත වෙනුවෙන් පාර්ලිමේන්තු මහමැතිවරණයේ පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය අද දහවල් වන විට නිකුත් කළ හැකි බව මැතිවරණ කොමිසමේ නිලධාරියේ දිවයින පුවත්පතට ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම ආසන මට්ටමින් ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම අද සවස සිට ආරම්භ කළ හැකි බවත්, ඒ අනුව මධ්‍යම රාත්‍රියේ පසුවීමෙන් අනතුරුව අවසන් සමස්ත ප්‍රතිඵලය නිකුත් කළ හැකිවනු ඇති බවට විශ්වාස කරන බවත් ඒ ආරංචි මාර්ග සඳහන් කර කියලාද දිවයින පුවත්පත අනුසිරස්තලයක් ලෙසින් වාර්තා කර තිබෙනවා. අපි යොමු වෙනවා මේ ලංකාදේ පුවත්පත චාරූප කිහිපයක් සමගින් උපුටාගෙන තිබෙන සිරස්තලයක් වෙත. ඔබට මතක ඇති මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුවෙන අවධියේදී ජනාධිපතිතුමත් එක්ක අගමැති දුරය දරන්න විවිධ අය කැමැත්ත පළ කළා. අපිටත් පුළුවන් ජනාධිපතිතුමත් එක්ක රජයක් ගෙනියන්න, එහෙම නැත්නම් අපිටත් පුළුවන් ජනාධිපතිතුමාගේ අගමැති වෙලා මේ රට ගෙනියන්න වගේ දේවල් අපිට තැන් තැන් වලින් ඇහුණා. බලන්න අද ලංකාදීපේ සිරස්තලය. ජනාධිපතිතුමනේ, රටටම පෑසිනාවේ අගමැති පුටුව කාටද වාසනාවේ? පළමු ඡායාරූපින්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මිරිහාන පැඟිරිවත්ත විවේකාරාම විහාරස්ථානයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය භාවිත කරන ආකාරය. ඔබ දෙවන ඡායාරූපින්නේ වර්තමාන අග්‍රාමාත්‍යවරයා, එහෙම නැත්නම් තවමත් ඡන්ද ප්‍රතිඵල නිකුත් වී නැති නිසා වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැදබුරන ඩීඒ රාජපක්ෂ විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්දය භාවිත කරන ආකාරය. ඊළඟට ඉන්නේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ඡන්දය භාවිත කිරීමේ කටයුතු වල සහභාගී වෙච්ච විදිය. ඊළඟ ඡායාරූපෙන්නේ හිටපු ජනාධිපතිතුමා පොළොන්නරුවේදී තමන්ගේ ඡන්දය භාවිත කරපු ආකාරය. ඊළඟට ඉන්නවා සමග ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඡන්දය භාවිත කළ ආකාරය. අන්තිම ඡායාරූපෙන්නේ ජාතික ජනබලවේගයේ, එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඡන්දය භාවිත කළ ආකාරය. අවද ලංකාදීප පුවත්පත වාර්තා කරන සිරස්තලයේ තියෙන්නේ රටටම පෑසිනාවේ අගමැති පුටුව කාටද වාසනාවේ කියලා. අපි අවධානය යොමු කරනවා දිනමින ජාතික පුවත්පත වෙත. මේ දේශපාලන නායකින් ඡන්දය දුන් ආකාරය සම්බන්ධයෙන් අද තොරතුරු වාර්තා කර තිබෙනවා දිනමින ජාතික පුවත්පත මෙන්න මේ විදිහට. මේ ඔබ දකින්නේ ප්‍රධාන දේශපාලන පක්ෂ නායකින් ඡන්දය භාවිත කළ ආකාරය. මම මුලින් සඳහන් කරා මේ ඡන්දය ඔවුන්ට හිමි ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණ ඡන්දය භාවිත කළ ආකාරය. මේ ඔබ දකින්නේ ජනාධිපතිතුමා අග්‍රාමාත්‍යතුමා, ඒ වගේම හිටපු අග්‍රාමාත්‍යතුමා ඡන්දය භාවිත කිරීමට පැමිණි ආකාරය. ඒ වගේම අනිකුත් දේශපාලන පක්ෂ නායකින් සජිත් ප්‍රේමදාස මහතා, අනුර කුමාර දිසානායක මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ නායකාර සම්බන්ධ මහතා ඡන්දය භාවිත කිරීම සඳහා පැමිණි ආකාරය අද ඡායාරූප සටහන් උපුටා දක්වමින් දිනමින පුවත්පත වාර්තා කරනවා. දැන් සමස්තයක් විදිහට අපේ රටේ ඡන්දය භාවිත කිරීම ඊයේ දිනේදී 70% සීමාව ඉක්මවා ගියා කියලා තමයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ. දැන් අපි ඔබට පෙන්වන්න හදන්නේ දිස්ත්‍රික් මට්ටමින් මේ ඡන්දය ප්‍රකාශ වීමේ ප්‍රතිශතය කොහොමද කියලාද. මම විපුවත්පත් වාර්තා කරනවා මෙන්න මේ විදිහට.
බලන්න කොළඹ 72ක් ගම්පහ 69ක් කලුතර 71ක් දිගමඩුල්ල 72ක් මහනුවර 71ක් හම්බන්තොට 173ක් මොනරාගල 174ක් කෑගල්ල 171ක් කුරුණෑගල 169ක් රත්නපුර 173ක් මාතලේ 171ක් බදුල්ල 174ක් මඩකලපු 172ක් පුත්තලම 163ක් ගාල්ල 169ක් මාතර 171ක් නොරෙලිය 175ක් වන්නි 173ක් ත්‍රිකුණාමලයේ 174ක් යාපනයේ 169ක් අනුරාධපුර 171ක් වගේම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 171ක් කියලා තමයි අද මව්බිම් පුවත්පත ඔවුන්ගේ මුල් පිටුවෙන් වැඩි ඉඩකඩක් වෙන් කරමින් තොරතුරු වාර්තා කර තිබෙන්නේ. දැන් මැතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු ඊයේ දිනෙන් අවසන් වුණා. පෙරේදා දිනය වන විට අපට ලැබී තිබූ තොරතුරු අනුව මැතිවරණ ප්‍රචණ්ඩක් ක්‍රියා. එහෙම නැත්නම් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සම්බන්ධයෙන් සිද්ධි වාර්තා වීම ගැන බැලුවොතින් එය පසුගිය මැතිවරණ හා සංසන්දනය කිරීමේදී යම්කිසි සතුරුදායක මට්ටමක පැවතුණා කියලා තමයි මැතිවරණ නිරීක්ෂකයන් සඳහන් කළේ. කොහොම වුණත් ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු ඊයේ අවසන් වුණා. දැන් වාර්තා කර තිබෙනවා මැතිවරණ පැමිණිලි සම්බන්ධයෙන් දිනමින පුවත්පත මේ විදිහට මැතිවරණ පැමිණිලි 8025 ප්‍රචණ්ඩක් ක්‍රියා නැහැ. තොරතුරු වාර්තා කරන්නේ ස්වර්ණ විජේකෝන් දිනමින පුවත්පත වෙනුවෙන් පාර්ලිමේන්තු මහ මැතිවරණයේ පැවති ඊයේ දිනේ පෙරවරු 11ට පමණ සමස්ත මැතිවරණ පැමිණිලි 8025ක් පමණ ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. ඊයේ පෙරවරු 6 සිට පෙරවරු 11 දක්වා කාලය තුළ පමණක් මැතිවරණ පැමිණිලි 421ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කළා කියලා අද දිනමින පුවත්පත ඔවුන්ගේ අනුසිර ස්ථලයක් ලෙසින් වාර්තා කර තිබෙනවා. ඒ වගේම අද පුවත්පත වාර්තා කරනවා තවත් සිරස්තලයක් මේ මැතිවරණ නීති හා සම්බන්ධ කාරණයක්. මැතිවරණ දිනය තුළ නීති කැඩූ 34ක් අත්අඩංගුවට. මේ වාර්තා කරන්නේ ඊයේ දිනේදී. එහෙම නැත්නම් මැතිවරණයේ පැවැත් වූ දිනය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 34 දෙනෙකු අත්අඩංගුවට ගත් බව තමයි පොලිස් මූලස්ථානය සඳහන් කරන්නේ. ඡන්ද විමසීම පැවති කාල සීමාව තුළදී ඡන්ද විමසීමට බාධා වන කිසිදු සිදුවීමක් වාර්තා නොවූ බවත් ඡන්ද පත්‍රිකා ඡායාරූපගත කිරීමට තැත් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පිළියන්දල ප්‍රදේශයේ පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අපමත මුදාහැර බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ සාලිය සේනාරත්න මහතා සඳහන් කළා කියලා අද පුවත්පත අනුසිර ස්ථලයක් ලෙසින් වාර්තා කර තිබෙනවා. දැන් මේ බොහෝ අවස්ථාවල මේ මැතිවරණ නීති උල්ලංඝනය විහිබෙව නැත්තම් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වන්නේ මේ මනාප ක්‍රමය ඔස්සේ මනාප ලබා ගැනීම සඳහා එකම පක්ෂ උදවිය අතර වන්නට පුළුවන්. එහෙම නැත්තම් පක්ෂ අතර උදවිය වන්නට පුළුවන්. අපිට උතුරෙන් වාර්තා වෙනවා මේ එකට හිටපු කට්ටියක් දෙපිල බෙදිලා ඡන්දේ ඉල්ලලා දැන් එකට එකතු වෙලා ගහමරාගත් සිද්ධියක්. මෙන්න මෙහෙම වාර්තා කරනවා දිවයින පුවත්පත TNA සහ කරුණාගේ ආධාරකරුවන් අතර ගැටුමෙන් එක් අයෙක් රෝහලේ. තොරතුරු වාර්තා කරන්නේ සුසන්ත අමරබන්දු අම්පාර තිරුක්කෝවිල් පොලිස් බල ප්‍රදේශයේ නාවල්ලඩි පාර ප්‍රදේශයේදී ඊයේ අලුයම දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂකයෙකුගේ ආධාරකරුවෙකු සහ අහිල ඉලංකේ තමිල් මහසෙන් මහසේ පක්ෂයේ විනයගමූර්ති මුරලිදරන් එහෙම නැත්නම් කරුණාමන් මහතාගේ ආධාරකරුවෙකු අතර ඇති වූ ගැටුමකින් එක් අයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව තමයි දිවයින ජාතික පුවත්පත අද ඔවුන්ගේ මුල් පිටුවෙන් අනුසිර ස්ථලයක් ලෙසින් වාර්තා කර තිබෙන්නේ. දැන් අද උදේ ඡන්දය ගණන් කිරීමේ කටයුතු ආරම්භ වෙනවා. බොහෝ විට පස්වරුව වන විට පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් වීමේ කටයුතු සිද්ධ කරන්න පුළුවන් කියලා මැතිවරණ කොමිසම සඳහන් කරනවා. කොහොම වුණත් මැතිවරණ ප්‍රතිඵල නිකුත් වූ පසුවත් මේ මැතිවරණ නීති ක්‍රියාත්මක වීම සිද්ධ වෙනවා. අද දිනමින පුවත්පත වාර්තා කරන මෙන්න මෙහෙම අනුසිර ස්ථලයක්. ප්‍රතිඵලදී සතියක් යනතුරු රැස්වීම පෙළපාලි තහනම්. වාර්තා කරන්නේ දිනමින ජාතික පුවත්පත. මෙහෙම කියන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා. රක්ෂණ ශ්‍රියන්ත තමයි තොරතුරු වාර්තා කරන්නේ දිනමින පුවත්පත වෙනුවෙන්. පාර්ලිමේන්තු මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කර සතියක් ගතවනතුරු රැස්වීම පෙළපාලි තහනම් බව පොලිස් නීති කොට්ටාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරනවා කියලා තමයි අද දිනමින පුවත්පත ඔවුන්ගේ මුල් පිටුවෙන් අනුසිර ස්ථලයක් ලෙසින් වාර්තා කර තිබෙන්නේ.
එවැගේම අපි අවධානය යොමු කරනවා තවත් සිරස්තලයක් වෙත අද පුවත්පතෙන් තමයි ඒ උපුටා ගැනීම සිද්ධ කරන්නේ මේ ලංකාපුර ප්‍රදේශයෙන් වාර්තා වන කරුණක් ලංකාපුර ස්වයං නිරෝධායනයේ යෙදූ සිව් දෙනෙකු ඡන්දය භාවිත කරලා කියලා තමයි අද පුවත්පත වාර්තා කර තිබෙන්නේ විශේෂයෙන්ම ඡන්දය භාවිත කළ සිව් දෙනා ඇතුළු 7 දෙනෙක් පූනානේ නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ බවත් ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරනවා කියලා අද අද පුවත්පත ඔවුන්ගේ අනුසිරස්තලයක් ලෙසින් වාර්තා කර තිබෙනවා දැන් ඊයේ දිනේදී තවත් කතාබහට ලක් වූ කාරණයක් තමයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඡන්දය භාවිත කිරීම වසර 11කට පමණ ආසන්න කාලයක් එතුමන් මේ ඡන්දය භාවිත කිරීමේ කටයුතු සිද්ධ කළේ නැහැ කියලා සඳහන් කරා කොහොම වුණත් ඊයේ දිනේදී එතුමන් ඡන්දය භාවිත කළා අද දිනමෙන පුවත්පත වාර්තා කර තිබෙනවා ඒ පුවත මෙන්න මේ විදිහට මමත් ඡන්දය දැම්මා ස්වර්ණා විජේකෝන් සමගින් ගයන් කුමාර වීරසිංහ තමයි තොරතුරු වාර්තා කරන්නේ දැන් මේ පාට කරපු ඇඟිල්ල පෙන්නලා තමයි මැතිවරණ කොමිසමේ සභාපතිතුමා කියන්නේ ඡන්දදායකයෙකු ලෙස තමන් ඡන්ද මධ්‍යස්ථානයට පැමිණියේ 2011 වසරින් පසුව බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළා කියලා තමයි දිනමින ජාතික පුවත්පත අද ඔවුන්ගේ මුල් පිටුවෙන් අනුසරස්තලයක් උපුටා දක්වමින් සඳහන් කරන්නේ. ඒ කියන්නේ අවුරුදු 9කට පස්සේ තමයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා උන්නේ ඡන්දය පාවිච්චි කරලා තියෙන. එතුමන් ඡන්දය භාවිත කරලා ඡන්ද මධ්‍යස්ථානෙන් එළියට ඇවිල්ලා මාධ්‍ය වෙත අදහස් දැක්වීමක් සිද්ධ කළා. එහෙදී එතුමන් කිව්වා ඇයි තමන් ඡන්දය භාවිත කළේ? ඡන්දය භාවිත කිරීම ජනතාවගේ පරම අයිතිය එය අනිවාර්යෙන් ඉටු විය යුතුයි. නමුත් එතුමන් මේ ඡන්දය භාවිත කිරීමේ සුවිශේෂී කාරණා දෙකක් සඳහන් කළා. ඒ තමයි කිසිම වයස් බෙහෙදකින් තොරව යම්කිසි අවස්ථාවක මහලු පුද්ගලයෙකුට වුවත් දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ඔස්සේ මේ ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව තිබෙනවා. ඒ තරම් ඡන්ද මධ්‍යස්ථාන පිරිසුදුයි සෞඛ්‍ය ආරක්ෂිතයි කියන පණිවිඩය ජනතාවට දෙන්න ඕන නිසා තමයි තමන් මේ විදිහට ඇවිල්ලා ඡන්දය භාවිත කළේ කියලා තමයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ. ඊයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු අවසන් වුණා. අවසන් වෙලා හවස 6ට විතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ කොමිෂන් සභාව තුළ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්තුවා. සාමාන්‍යයෙන් අපේ රටේ පාර්ලිමේන්තු මැතිවරණයක් වෙන්නට පුළුවන්, ජනාධිපතිවරණයක් වෙන්නට පුළුවන්. ඒ සියල්ල අවසානයේදී සුපුරුදු පරිදි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ විදිහට මාධ්‍ය සාකච්ඡා පවත්වනවා. සාකච්ඡා පවත්වලා ඊයේ එතුමන් කිව්ව දෙයක් අද ලංකාදීප පුවත්පත මෙහෙම වාර්තා කරනවා. මැකෝ විශ්‍රාම යන්න සූදානම්. සුජිත් හේවාචූලගේ තම තොරතුරු වාර්තා කරන්නේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මහමැතිවරණයෙන් පසුව විශ්‍රාම යාමට සූදානමෙන් සිටින බව වාර්තා වෙනවා කියලා තමයි ලංකාදීප පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙන්නේ. මැතිවරණ කොමිසමේ නිල කාලයත් නොවැම්බර් මාසයේ පමණ වන විට අවසන් වෙනවා. දැන් මේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අනුරුද්ධ මේ කියන්නට උත්සාහ කරන්නේ එතුමන් විශ්‍රාම යනවා කියන එක වන්නට පුළුවන්. මැතිවරණ කොමිෂන් සභාවේ බෝඩ් එක යට ඉඳගෙන එතුමන් පවත්වන අවසන් මාධ්‍ය සාකච්ඡාව කියලා තමයි එතුමන් ඊයේ කියලා නැගිට්ටේ. කොහොම වුණත් අපේ රටේ මැතිවරණ ශේෂ්ත්‍රයේ පමණක් නොවේ සමස්තයක් විදිහට මේ රාජ්‍ය සේවය තුළ බොහොමත්ම පැසසුම් ලැබූ නිලධාරියෙක් විදිහට තමයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අපට හඳුන්වා දෙන්නට පුළුවන්. අපි වෙනවා මාබිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයක් වෙත. ඔන්න ඡන්දය දුන්න ජනතාවට ජනාධිපතිතුමා තුති පළ කරලා තිබෙනවා මෙන්න මේ විදිහට. කොවිඩ් මර්ධනයට රජයගත් පියවර ගැන විශ්වාසය තහවුරු කරමින් ඡන්දය දුන් 71%ක් ජනතාවට ස්තුතියි. තොරතුරු වාර්තා කරන්නේ මව්බිම පුවත්පත අද මෙන්න මේ විදිහට වාර්තා කරනවා. ඊයේ පැවැත්වූ මැතිවරණයේදී COVID-19 මර්ධනයට රජයගත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ගැන විශ්වාසය තහවුරු කරමින් 71%ක ජනතාවක් ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සිය ස්තුතිය පළ කර තිබෙනවා කියලා තමයි මව්බිම පුවත්පත අද ඔවුන්ගේ මුල් පිටුවෙන් ප්‍රධාන සිරස්තලයක් ලෙසින් වාර්තා කර තිබෙන්නේ. අද දිනමින ජාතික පුවත්පතත් ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් උපුටාගෙන තිබෙනවා. ඡන්දයෙන් පස්සේ ඉස්සරහට කරන වැඩක් ගැන දක්ෂ කැබිනට් මණ්ඩලයක් පත්කර රට ඉදිරියට ගෙන යනවා. ජනාධිපතිතුමන්ගේ මේ ප්‍රකාශය අසේල කුරුළුවංශ තමයි වාර්තා කරන්නේ. දිනමින පුවත්පත වෙනුවෙන් අල්ලස හා දූෂණය නැති රටක සංවර්ධන ඉලක්ක පහසු බවත් පාර්ලිමේන්තුවට අලුතින් පත්වන මන්ත්‍රීවරුන් අතරින් දක්ෂ පිරිසක් කැබිනට් මණ්ඩලයට පත්කර රට ඉදිරියට ගෙන යාමට තමන් සූදානම් බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන බව අද දිනමින ජාතික පුවත්පත අනුසිරස්තලයක් ලෙසින් ඔවුන්ගේ මුල් පිටුවෙන් වාර්තා කර තිබෙනවා. මාබිම පුවත්පත වාර්තා කරනවා මේ
අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රකාශයක් මෙන්න මේ විදිහට නව ආණ්ඩුව පිහිටුවන්න සූදානම් පහන් විජේසේකර තුරතුරු වාර්තා කරනවා වාබ්බේ පුවත්පත වෙනුවෙන් මෙහෙම කියන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහා මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ නව ආණ්ඩුව පිහිටුවීමට සූදානම් බව එම පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ මැද මුලනේදී කිව්වා කියලා තමයි අද මාධ්‍ය පුවත්පත ඔවුන්ගේ මුල් පිටුවෙන් ප්‍රධාන සිරස්තලයක් ලෙසින් වාර්තා කර තිබෙන්නේ. ඒ වගේම තවත් අග්‍රාමාත්‍යතුමාගේ මේ ප්‍රකාශයක් උපුටා ගන්නවා දිවයින පුවත්පතෙන් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ඡන්දය දීමට ජනතාව දැක්වූ උනන්දුව අගය කරනවා කියලා අග්‍රාමාත්‍යතුමා සඳහන් කර තිබෙනවා. මේ තොරතුරු වාර්තා කරන්නේ නෝම අනුර බාලසූරිය දිවයින පුවත්පත වෙනුවෙන් ඡන්දයේ වටිනාකම අවබෝධ කරගෙන සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමට දැක්වූ උනන්දුව තම අගය කරන බව තමයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කියනවා කියලා අද දිවයින පුවත්පත ඔවුන්ගේ මුල් පිටුවෙන් අනුසිරස්තලයක් ලෙසින් වාර්තා කර තිබෙනේ. ඒ අතරේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා තමන් ඉස්සරහට තිබ්බ කකුල පස්සට ගන්නේ නැහැ කියලා ඒක වාර්තා කරනවා මාබ්බේ පුවත්පත මෙන්න මේ විදිහට. මා ඉදිරියට තැබූ පය ආපසු ගන්නේ නැහැ. ඒ ජනතාව වෙනුවෙන් කියලා තමයි සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ. පොදු ජනතාව තමා කෙරෙහි ඒ වගේම සමගි ජන බලවේගයේ කෙරෙහි තිබූ විශ්වාසයට ගරු කරන බවත් ජනතාවගේ ජීවිත නගා සිටුවීමට තමා තිබූ පියවර සමගි ජන බලවේගයේ සමගින් ඉදිරියටම ගෙන යන බව තමයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා කියලා අද මව්බිය පුවත්පත ඔවුන්ගේ මුල් පිටුවෙන් අනුසිරස්තලයක් ලෙසින් වාර්තා කර තිබෙන්නේ. අපි දැන් යනවා පොහොට්ටුව පක්ෂයේ නිර්මාතෘවරයා ඒ ඡන්දය ගැන කියපු ප්‍රකාශයක් උපුටා ගන්නට දිනමින පුවත්පතෙන්. පක්ෂය පිහිටුවා ඉතා කෙටි කලකින් පාලන බලය ලබාගත් පක්ෂය පොහොට්ටුවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ කියයි. ඡන්ද ප්‍රතිඵල නිකුත් වී නැහැ නමුත් පවතින විශ්වාසය මත තමයි බැසිල් රාජපක්ෂ මහතා මෙහෙම කියන්නේ. ඉතිහාසයේ පළමු වරට දේශපාලන පක්ෂයක් පිහිටුවා කෙටි කලකින් පාලන බලය ලබාගත් අවස්ථාව බවට මෙවර මැතිවරණය ඉතිහාසගත වන බව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා කිව්වා කියලා අද දිනමින පුවත්පත අනුසිරස්තලයක් ලෙසින් වාර්තා කර තිබෙනවා. අපි එනවා අද පුවත්පතට. අද පුවත්පතත් යම් කිසි ඉඟියක් පළ කර තිබෙනවා. ඔබ දන්නවා ඡන්දයට කලින් නාම යෝජනා බහර දීමෙන් අනතුරුව මැතිවරණ ව්‍යාපාරයෙන් පුද්ගලින් කිහිප දෙනෙකු ඉවත් වුණා. ඒ අතරින් ප්‍රධාන ප්‍රබල චරිතයක් කතාබහට ලක් වූ චරිතයක් තමයි මාතර මංගල. මාතර මංගල ඡන්ද ව්‍යාපාරයෙන් ඉවත් වුණත් ඔන්න මාතර මංගල ගැන අද පුවත්පත මෙහෙම සිරස්තලයක් වාර්තා කරනවා. මංගල අද සිට යළිත් ප්‍රසිද්ධ දේශපාලනයට මැතිවරණ දේශපාලනයෙන් සමුගත් තමන් රට ගොඩනැගීම සඳහා රැඩිකල් මැද මාවතක් යෝජනා කරමින් අද යළිත් ප්‍රසිද්ධ දේශපාලනයට අවතීර්ණ වීමට නියමිත බව හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ සිදු කර තිබෙනවා. යනුවාද පෙරවරුවේ ඔහු ඇතුළු කණ්ඩායමක් සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ වීඩියෝ කිහිපයක් මුදාහැරීමට නියමිත බවත් එම වීඩියෝ සියල්ල මුදාහැරීමෙන් මුදාහැරීම සිද්ධ කරන බවත් විශේෂයෙන්ම සමාජ දාලා තුළින් ඒ බව සමාජයට දීමට කටයුතු කරන බවත් එතුමන් සඳහන් කර තිබෙනවා කියලා වාර්තා කර තිබෙනවා අද පුවත්පත. ඔන්නෝම තමයි දැන් කියන්නේ. හැබැයි මැතිවරණයට කලින් නම් පාර්ලිමේන්තු දේශපාලනෙන් අයින් වෙනවා කියලා තමයි මංගල සමරවීර මහත්තයා කිව්වේ. කොහොම වුණත් ඔන්න සක්‍රියව ආපහු දේශපාලනයට සම්බන්ධ වෙනවා කියලා කියනවා. බලමු කොහොමද ඒ සක්‍රියව ඒ සම්බන්ධ වීම සිද්ධවන්නේ කියලා. අපි ලංකාදීප පුවත්පතෙන් තවත් අනුසිරස්තලයක් උපුටා ගන්නවා. දැන් මැතිවරණය ඊයේ තිබ්බා. අද දහවල් ඉඳන් ප්‍රතිඵල කියන්නට පටන් ගන්නවා. හෙටවන විට සිරු ප්‍රතිඵල කියා අවසන් කරනවා කියලා තමයි මැතිවරණ කොමිසම සඳහන් කරේ. අනිද්දා උදේ වෙනකොට මනාප සියල්ලත් කියා අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා තමයි මැතිවරණ කොමිසම කිව්වේ. ඡන්දය තිබ්බා, ප්‍රතිඵල කිව්වා, මනාප ලබාගත් ප්‍රමාණයත් කිව්වා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? අගෝස්තු 20 පාර්ලිමේන්තුව රැස් වෙනවා. පාර්ලිමේන්තුව රැස් වුණාට පස්සේ කරන්න ඕන දෙයක් ගැන ලංකාදීප පුවත්පත මෙන්න මෙහෙම වාර්තා කරනවා. මැතිසභාවේදී අතට අත දෙන්න බදා ගන්න එපා නවක මන්ත්‍රීන්ට පාර්ලිමේන්තුවෙන් දැනුම් දීමක්. සුජිත් තේවාජුලිගේ තමයි තොරතුරු වාර්තා කරන්නේ. අලුත් පාර්ලිමේන්තුවේදී එකිනෙකා හා අතට අතදී සුබපැතීමෙන් සහ සිප වැළඳ ගැනීමෙන් වළකින්නයි මන්ත්‍රීවරුන්ට සහ මන්ත්‍රීවරියන්ට දැනුම් දීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර තිබෙනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පත ඔවුන්ගේ මොල් පිටුවෙන් අනුසිරස්තලයක් ලෙසින් වාර්තා කර තිබෙන්නේ. ඒ නිසා
පාර්ලිමේන්තුවට අලුතෙන් තේරීපත් වන්නට පුළුවන් ඉන්න කට්ටියම යන්නට පුළුවන් හැබැයි ඉතින් පාර්ලිමේන්තුව ගියා කියලා සතුට උහුල ගන්නට බැරුව අතරත දෙන්න බදා ගන්න හැම ලෑස්ති වෙන්න එපා තවමත් යන්නේ කොරෝනා අවදානම් තත්ත්වයක් ඒ නිසා බදා ගන්න සතුට සමරන්න පුළුවන් පස්සේ පරිස්සම් වෙන්න කියලා තමයි දැන් කියන්න තියෙන්නේ අපි දිවෙන පුවත්පතෙන් තවත් අනුසරස්තලයක් උපුටා ගන්නවා මේ අවසන් වෙමින් පවතින්නේ පාර්ලිමේන්තු මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර අවසන් වනටත් කලින් තවත් මැතිවරණයක් ගැන මෙන්න මෙහෙම ඉඟියක් පළ කර තිබෙනවා පළාත් සභා ඔක්තෝබර් පහුවේ මැතිවරණ කාර්යාලයේ මගේ අවසන් මාධ්‍ය හමුව මෙයයි මැකෝ කිව්ව දෙයක් මෙහෙම තමයි වාර්තා කරන්නේ රනිල් ධර්මසේන මැතිවරණ කාර්යාලයේ තමා පවත්වන අවසන් මාධ්‍ය හමුව මේ බව මැතිවරණ කොමිසමේ සභාපතිතුමා සඳහන් කළ පොත අපි සඳහන් කරේ ඒ වගේ මේ පළාත් සභා ඡන්ද ඔක්තෝබර් මාසයේ පහුවේ කියලාත් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළා කියලා අද දිවයින ජාතික පුවත්පත ඔවුන්ගේ මුල් පිටුවෙන් වාර්තා කර තිබෙනවා අනුසරස්තලයක් ලෙසින් අපි සූදානම් කෙටි විරාමයක් ලබාගෙන විරාමෙන් අනතුරුව ඡන්දයට එහා ගිය තවත් පුවත් ඊයේ වාර්තා වුණා විශේෂයෙන්ම අනුරාධපුර ප්‍රදේශයෙන් ඒ සියලු තොරතුරු අපි ඔබට කියන්න බලාපොරොත්තු වෙන්න ඉන්නවා විරාමෙන් අනතුරුව වෙනවතත් පත්තරේ විස්තරේ සමගින් අපි විරාමයක් ගන්නට කලින් ඔබට මතක් කළා ඊයේ දවස උණුසුම් උනේ ඡන්දය නිසාවෙන්ම පමණක් නොවේ ඊ අනුරාධපුරයේ ප්‍රදේශයේ වාර්තා වුණු ඝාතනයක් නිසාවෙන් දේශීය පුවත් ලෝකය තවත් උණුසුම් වුණා අද අපි සූදානම් ජාතක පුවත්පත් ඇසුරෙන් ඒ ප්‍රවෘත්තියත් ඔබට සමීප කරන්නට උපුටා ගැනීම අද පුවත්පතෙන් SF ලොක්කා ඝාතනය කරයි තොරතුරු වාර්තා කරන්නේ අද පුවත්පත ඔවුන්ගේ ප්‍රධාන සිරස්තලය ලෙසින් චාරපසටහන් උපුටා දක්වමින් තමයි තොරතුරු වාර්තා කරන්නේ අනුරාධපුර දහයියාගම හන්දිය දුම්රිය හරස් මාර්ගයේ අසලදී යතුරු පැදියකින් පැමිණි වෙඩිකරුවෙකුගේ වෙඩි ප්‍රහාරයට ලක් වේ. සුකොපබෝගේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටි SF ලොක්කා නොහොත් RM ඉරෝන් රණසිංහ නැමැත්තා අනුරාධපුර දහයියාගම හන්දිය දුම්රිය හරස් මාර්ගයේ අසලදී ඊයේ දහවල් නහදුනන වෙඩිකරුවෙකුගේ වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව තමයි අනුරාධපුර මූලස්ථාන පොලිසිය සඳහන් කරනවා කියලා අද පුවත්පත වාර්තා කර තිබෙන්නේ අපි එතනින් එනවා දිවයින පුවත්පතට දිවයින පුවත්පතත් මේ කාරණය වාර්තා කරන්න වැඩි ඉඩකඩක් වෙන් කර තිබෙනවා මෙන්න මේ විදිහට කරාටි උපදේශක වසන්ත සොයිසා ඝාතනයේ ප්‍රධාන සැකකරු SF ලොක්කා වෙඩිකා මරුට තොරතුරු වාර්තා කරන්නේ අනුරාධපුර විශේෂ වාර්තාකරු පර්සි කුරුණේරු වෙඩි තැබීමෙන් මෝටර් රථය ගිනිගනි පෙම්වතියට අනතුරක් නෑ නාදුනන තුවක්කු කරුවෝ පැන යති කියලා තමයි දිවයින පුවත්පත වාර්තා කරන්නේ දිවයින පුවත්පත පමණක් නොවේ අද ලංකාදීප ජාතික පුවත්පතත් මේ ප්‍රවෘත්ති වාර්තා කරන්නට මෙහෙම ඉඩකඩවෙන් කර තිබෙනවා SF ලොක්කා මැරුම් කයි අතුල බන්දාර තමයි තොරතුරු වාර්තා කරන්නේ අනුරාධපුරයේ සිට ලෝක ප්‍රකට කරාටේ ශූර වසන්ත සොයිසා මහතා ඉක්උත් 2015 වසරේ ඔක්තෝබර් මාස 24 වෙනිදා අනුරාධපුරයේදී ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ ඉරෝන් රණසිංහ නොහොත් SF ලොක්කා නැමැත්තා ඊයේ පෙරවරු 11:45ට පමණ සිදු වූ වෙඩි තැබීමකින් මියගොස් ඇති බව අනුරාධපුර පොලිසිය සඳහන් කරනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ අපි දැන් ඔබට දර්ශන පෙළක් පෙන්වන්නට සූදානම් මේ වෙඩිතැවීම සිදු වූ සැනින් ලබාගත් දර්ශන පෙළක් අපි දැන් ඒක බලලයිමු අනුරාධපුර කොළඹ දුම්රිය මාර්ගයේ ආසන්නයේ දහයියාගම මන්සන්ධියේදී එම මෝටර් රථය වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබුණේ මෙලෙසින් වෙඩි තැබීමෙන් අනතුරුව මෝටර් රථයද ගිනිගැනීමකට ලක්ව තිබුණා. වෙඩි ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදී SF ලොක්කා සමග කාන්තාවක්ද මෝටර් රථයේ ගමන් කර තිබෙනවා. කෙසේ වෙතත් අදාළ වෙඩි තැබීමෙන් එම කාන්තාවට හානියක් සිදුව නැහැ. ඝාතනයට ලක්වන විට ඉරෝන් රණසිංහේවත් SF ලොක්කා 32 වෘදිවියේ පසු වුණා. එතන තිබුණා ලොකු හිලක්. වෙඩි ප්‍රහාර කීපයක් එල්ල වී තිබුණා. වෙඩි ප්‍රහාරවල් හිස පසාරු කරමින් ගෙල ප්‍රදේශයේ කශේරුවට දැඩි හානි කරමින් නිසා ඒ මගින් මරණය සිදු වෙලා තිබුණා.
SF ලොක්කා කරලියට පැමිණෙන්නේ 2015 වසරේ ඔක්තෝබර් මාස 24 වනදා ජාත්‍යන්තර කරාතේ ශූරයෙක් වූ වසන්ත සොයිසා ඔහුගේ රාත්‍රී සමාජය ශාලාව තුළදීම ඝාතනයට ලක් කිරීමේ සිද්ධියත් සමගයි. අනුරාධපුර කඩපනහ ප්‍රදේශයේ පිහිටි අදාළ සමාජය ශාලාවට SF ලොක්කා සමග පැමිණි පිරිසක් පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පසුව සමාජය ශාලාවේ දේපළවලට හා සේවකින්ට පහර දුන්න අයුරු CCTV කැමරාවල මෙලෙස සටහන්ව තිබුණා. එම සිද්ධියේදී සමාජ ශාලා විහිංකරුවන වසන්ත සොයිසාට කඩු සහ මුගුරු වලින් පහර දී සංවිධානාත්මක පිරිස පලා ගොස් තිබුණේ මෙලෙසින්. එම ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන තිබූ ඉරෝන් රණසිංහේවත් SF ලොක්කා ප්‍රදේශයෙන් පලා ගොස් තිබූ අතර පසුව පොලිසියට බහැර වීමෙන් අනතුරුව ඔහුව අතරංගොඩ ගැනුණා. ඔහු ඝාතනයට ලක්වන්නේ අදාළ නඩුව සම්බන්ධයෙන් අප මත නිදහස්ව සිටියදී. මේ වෙඩිතැබීම සිදු කරලා තියෙන්නේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙක් T56 වර්ගයේ අවියක් පාවිච්චි කරලා තිබෙන බව තමයි මේ වෙන විට විමර්ශනවලදී අනාවර වෙලා තියෙන්නේ. දැනට භාවිතා කළ පතරොම් කොපු 7ක් හොයාගෙන තියෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරනවා අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ අධීක්ෂණය යටතේ. මේ වෙඩිතැබීමෙන් පස්සේ තුවාලලත් පුද්ගලයා අනුරාධපුර රෝහලට රැගෙන ගියාට පස්සේ තමයි මිය ගිහිලා තියෙන්නේ. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වෙන විට විමර්ශන කෙරෙමින් පවතී. මේ අතර කෙසෙල් වත්තේ රයිනා කුඩුත් එක්ක අත්අඩංගුවට අරගෙන තිබෙනවා. කවුද රයිනා? ලංකාදීප පුවත්පත වාර්තා කරනවා මෙහෙම. පාතාල දිනකගේ ගෝල කෙසෙල් වත්තේ රයිනා කුඩුත් එක්ක අත්අඩංගුවට කැලණිය ලාලෙස් කුමාර තමයි තොරතුරු වාර්තා කරන්නේ. සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකු වන දැනට විදේශගතව සිටින බව කියන කෙසෙල් වත්තේ දිනකගේ සමීපතමයෙකු බව කියන කෙසෙල් වත්තේ රයිනා නැමැත්තා පෑලියගොඩ ප්‍රදේශයේදී පෙරේදා අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ මූලස්ථාන පොලිසිය කියනවා කියලා තමයි ලංකාදීප පුවත්පත අද අනුසිරස්තලයක් ලෙසින් වාර්තා කර තිබෙන්නේ. අපි එනවා මාබුවෙන් පුවත්පතට. අංගොඩ ලොක්කා ගැනත් අද මාබුවෙන් පුවත්පත වාර්තා කර තිබෙනවා. අංගොඩ ලොක්කා මැරුණද මැරුවද මොකද උනේ තවමත් නිශ්චිත නැහැ. මෙන්න මෙහෙම වාර්තා කරනවා මාබුවෙන් පුවත්පත. අංගොඩ ලොක්කා ගැන ඉන්දියාවේ CIDN DNA පරීක්ෂණයක්. ඉන්දියාවේ නිවසක් පරීක්ෂා කරේ කුමුදු ජයවර්ධන තමයි තොරතුරු වාර්තා කරන්නේ මව්බිම පුවත්පත වෙනුවෙන්. ඔබ දන්නවා අංගොඩ ලොක්කාගේ ඝාතනය එහෙම නැත්නම් ඝාතනය කරාද එහෙම නැත්නම් ඔහු මිය ගියාද කියන සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියාව මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. කොහොමුණත් අපේ රටේ පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ තවමත් ඔහු ඝාතනය වී ඇද්ද නැද්ද යන්න පිළිබඳව නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැති බව. අපි එනවා ලංකාදීප පුවත්පතට. ලංකාදීප පුවත්පතෙන් හරි අපූරු ප්‍රවෘත්තියක් උපුටා ගන්නවා. බලන්නකො ප්‍රවෘත්තිය කොයිතරම් අපූරුද කියලා. ලේකම් බිමට බස්සවා ජායල නගර සභාපති නිල වාහනය විකුණලා. රන්ජන් කස්තුරි තමයි තොරතුරු වාර්තා කරන්නේ. ජායල නගර සභාවේ ලේකම්වරයාගේ මැතිවරණ රාජකාරියවලට බාධා කරමින් එම සභාවේ සභාපතිවරයා ලේකම්වරයාගේ නිල වාහනය ඡන්ද විමසීම පැවති ඊයේ පෙරවරුවේ විකුණා තමා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. නගර සභාවේ සේවකයෙකු සමග පැමිණ ගැනුම්කරු එම වාහනයට නැග පරීක්ෂා කිරීම සඳහා ටිකතුරක් ධාවනය කළ බව, එම හේතුව නිසා තමාට මහමග රැඳී සිටීමට සිදු වූ බව තමයි මේ පැමිණිල්ලේ සඳහන් වන්නේ. කොහොමුණත් මේ ලේකම්වරයා භාවිත කළ නිල රථය ජායල නගර සභාවේ සභාපතිවරයාගේ සහෝදරයෙකුට අයත් එකක් වන අතර සභාපතිගේ මැදිහත් වීමෙන් එය රුපියල් 85,000ක මාසික කුලී පදනම මත නගර සභාවට ලබා දී තිබූ බව පැමිණිල්ලේ සඳහන් වෙනවා කියලා තමයි අද ලංකාදීප පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙන්නේ ඔවුන්ගේ මුල් පිටුවෙන් අනුසිරස්තලයක් ලෙසින්. හරි, ඉතින් සභාපතික සහෝදරයාගේ වාහනේ 85,000කට දාලා ඔන්න ලේකම්වරයා මග බස්සලා වාහනේ විකුණලා. හරි අපූරු සභාපතිල තමයි අපේ ලංකාවේ ඉන්නේ. දිරිමිණ පුවත්පතෙන් උපුටා ගන්නවා මේ වැල්ලවත්තේ කෝවිලේ බහරකරුට එරෙහි පොලිස් විමර්ශනයක් ආරම්භ කළ පුවත මෙන්න මේ විදිහට. කෝටි 8ක මුදල් අවභාවිතයට වැල්ලවත්ත කෝවිලේ බහරකරුට එරෙහි පොලිස් විමර්ශනයක්. සිරංජනි කුමාර තමයි තොරතුරු වාර්තා කරන්නේ. පිටිකොටුවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන්ට වැල්ලවත්ත මයුරපති ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේ ගිණුමට අයත් චෙක්පත් ලබා දී කෝටි 8කට අධික මුදලක් වංචා කළ බව කියන එම කෝවිලේ බහරකරු වන සුන්දරලිංගම් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ටාෂයේ විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා කියලා තමයි අද දිනමින පුවත්පත ඔවුන්ගේ මුල් පිටුවෙන් තොරතුරු වාර්තා කර තිබෙන්නේ. ඔන්න අපි දැන් කියන්න හදන්නේ උසස් පෙළ ආරම්භය ගැන අද පුවත්පත වාර්තා කරනවා මෙන්න මේ විදිහට. උසස් පෙළ 2022 උසස් පෙළ පාසල් ආරම්භය 2020 උසස් පෙළ විභාගයෙන් අනතුරුව
වාර්තාකරන්නේ අද පුවත්පත් නවෝදය පවන තමයි තොරතුරු ගෙන එන්නේ 2022 උසස් පෙළ පාසල් ආරම්භය මේ විදිහට මේ 2020 උසස් පෙළ විභාගයෙන් අනතුරුව සිදු කිරීමේ සූදානමක් ගැන තමයි අද පුවත්පත් ඒ විදිහට වාර්තා කර තිබෙන්නේ මේ වසරේ පළමු කාර්තුවේ අපේ රටේ ආර්ථිකය ගැනත් අද පුවත්පත් වාර්තා කර තිබෙනවා කොරෝනා වෛරසයේ හමුවේ ආර්ථිකය ඔන්න ඍණ අගයකට ඇවිල්ලා 2020 පළමු කාර්තුවේ ආර්ථිකය ඍණ 1.6ක් වෙයි තොරතුරු වාර්තා කරන්නේ අද පුවත්පත් COVID-19 වසංගතය මේට හේතුව බව තමයි තොරතුරු වාර්තා කරන්නේ 2020 පළමු කාර්තුවේදී තමයි ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ ඍණ අගයක් ගෙන ඇති බව ජන හා සංඛ්‍යා ලේකන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා කියලා අද පුවත්පත් වාර්තා කර තිබෙන්නේ අපේ සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න විරාමෙන් අනතුරු අද ජාතික පුවත්පත්වල ඇතුළු පිටු විශේෂාංග වෙත අවධානය යොමු කරමු පත්තරේ විස්තරය සමගින් අද උදෑසන කොළඹට හොඳටම වැස්ස අස්සේ තමයි අපි මේ සියලු තොරතුරු ඔබට කියන්නේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත් මේ කාලගුණේ අයහපත්වීම සම්බන්ධයෙන් අද නිවේදන නිකුත් කර තිබෙනවා. මෙන්න මෙහෙම තිබෙනවා ඒ නිවේදනයේ. සබරගමුව බස්නාහිර මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට ඔන්න වැසි ඇතිවන්නට පුළුවන් සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් එවැගේම ගාල්ල මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වර්ෂාපතනයක් ලැබෙන්නට පුළුවන් කියලත් කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා ඒ වගේම බේරුවල ඉඳගෙන ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාම හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතිනවා වෙරළ ආසන්නයේ ජීවත් වන ජනතාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන්නට කියලා ඉල්ලා සිටිනවා කියලා තමයි කාලුණු විද්‍යා දෙපාර්තමේන්තුවේ ඒ නිවේදනයේ සඳහන් වන්නේ අපි සූදානම් අද ජාතික පුවත්පත්වල ඇතුළු පිටු විශේෂාංග කිහිපයක් වෙත අවධානය යොමු කරන්න පුටා ගැනීම මුලින්ම දිවයින පුවත්පතෙන් චන්දය දාන්න පෝලිමේ සිටි 80 හැවිරිදි අයෙක් ඇද වැටි මියයයි තොරතුරු වාර්තා කරන්නේ ප්‍රේමතිලක බණ්ඩාරගම චන්දය පාවිච්චි කිරීමට පැමිණි පුද්ගලයෙක් පානදුර බෙක්කේගම ප්‍රාථමික විදුහලේ චන්ද පෝලිමේ සිටියේදී ඊයේ හදිසිය අසනීපව ඇද වැටි මියගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය සඳහන් කරනවා ඒ මියගේ පුද්ගලයාගේ පුතා කරන ප්‍රකාශයකුත් අද දිවයින පුවත්පත උපුටාගෙන තිබෙනවා මෙන්න මේ විදිහට මලත් පොහොට්ටුවට චන්දය දීලා තමයි මැරෙන්නේ කියා තාත්තා උදෙන්ම චන්ද පොලට ගියා. මියගේ අයගේ පුත් උපුල් සුජීව කියයි දීපිකා කාර්යවසම් තමයි තොරතුරු වාර්තා කරන්නේ මරණය සම්බන්ධයෙන් මියගේ පුද්ගලයාගේ පුත්‍රයාගේ ප්‍රකාශයක් තමයි ඒ විදිහට උපුටා කියන තිබෙන්නේ. අපි උපුටා ගන්නවා දිවයින පුවත්පතෙන් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරක්. පාස්කුදා ප්‍රහාරයට ඇල්ලූ අන්තවාදීන් මුදා ගන්න නිල නොවන රහස් පරීක්ෂකවරියක් තොරතුරු වාර්තා කරන්නේ දිවයින පුවත්පත. පාස්කුදා ප්‍රහාරයට සම්බන්ධ වූවන් අත්අඩංගුවටගත් අන්තවාදීන් නිදහස් කර ගැනීම සඳහා ඇමනෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය නිල නොවන රහස් පරීක්ෂකවරයා පත් කර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා කියලා තමයි අද දිවයින පුවත්පත මේ විදිහට තොරතුරු ගෙන එන්නේ. අපි දිවයින පුවත්පතෙන් තවත් අනුසිරස්තලයක් එහෙම නැත්නම් ඇතුළු පිටු පුවතක් මෙන්න මේ විදිහට පුරා ගන්නවා. ප්‍රේමය අහිමිවීමෙන් සිත්තැවුලට පත් තුම්පලෙයි තරුණයෙක් එල්ලි මියයයි. තොරතුරු වාර්තා කරන්නේ දිවයින පුවත්පත දිනසේන රතුකමගේ තමයි තොරතුරු ගෙන එන්නේ. වසර දෙකක ප්‍රේමය අහිමිවීමෙන් සිත්තැවුලට පත් යාපනයේ ප්‍රදේශයේ තරුණයෙක් තමයි මේ විදිහට පසුගිය 4 වෙනිදා ඔහුගේ නිවසේ බාල්කයක එල්ලි මියගොස් තිබෙනවා කියලා තොරතුරු වාර්තා කර තිබෙන්නේ. ආවාසනාවන්ත පුවතක් නමුත් ඉතින් ඕවත් වැඩද කියලා ජීවත් වෙන්න තමයි තියෙන්නේ. එල්ලිල මරණක නොවෙයි විසඳුම. අපි අවධානය යොමු කරනවා තවත් ඇතුළු පිටු විශේෂාංගයක් වෙත. අනුරාධපුර ප්‍රදේශයෙන් වාර්තා වෙන පුවතක් බීජී චතුරංග මෙන්න මෙහෙම වාර්තා කරනවා. තනියම ලොරියක ගිහින් අනුරාධපුර කඩ 25ක් කැඩූ හොරා අත්අඩංගුවට. ලේසි නෑ වැඩේ. තනියෙන් ගිහිල්ලා කරලා තියෙන්නේ. වැඩිපුර කඩා ඇත්තේ සත්ව නිෂ්පාදන සහ සුරතල් සතුන් අලෙවි කරන වෙළඳසැල්. සොරාගත් දේපල රසකුත් සොයා ගනී කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. කොහොම වුණත් හොරා මේ සත්තුන්ට ආදරේ හොරෙද්ද කොහෙද? අපි අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පතේ ඇතුළු පිටු විශේෂාංගයක් වෙත. වී නොදී ගොවිහු කර අරිති මණ්ඩලයට හුලං කියලා තමයි වාර්තා කරන්නේ.
Vialu Mandale, Govin Gin, Vimiladi Ganim Sandha, Madhyasthana, Vurtakara, Satyak Pamanakatavi, Yatat, Mevanatek, V. Atiakwat, V. Alavi Mandale, Debi Nete, V. Alavi Mandale, Polonaru, Pradesh, Kalamanakaru, Nimal, Ekanakamata, Pavasanakiratama, Lanka, the Pawat Patatururwarta, Kratibene, V. Nodi, Govin, Kar Arinama, Mandale, Hulan Kiratamai, a Protia, Gene Enne, Apisudana, Mambi, Potpati, Atulipitu Shanka, Petavadan, Mkran, on Dengu, Nevata, His Osavati Benava, Mevasare, Mulmas, Hate, Pamanak, Dengu. Rogin, Visi Hataradhas, Hatter, Dedinik Kiratamai, Torturu Varta Kertibene. In Sabavadat, Salakilimatwana, Coronavirus, Pilibada, Avadahan, City, Amisak, Dengu can hit under Natueti, Dengu canat hitan, Dengu never his Osavati Benakilatamai, Jataka Potpat Varta Kran, Napeter in Avalanka, the Potpate, Uptagan, Emakata, Mekata, Unusum Vim, Deshagunika, Viparias, Avadanum, Sri Lanka Vatat, Jagat, Vidyaknyo, Anatur Angavati, Torturu Varta Kran, Lanka, the Potpata. Minis Kriakarkam Hetuan, Mehika Tonusum Vimasa, Deshagunika Viparias Hetuan, India, Sri Lanka, Bangladesh, ASEAN, Ratavala, Janagahane, Avadanam Tattekata, Patpunu Atai, Jagat Vidyaknyo, Anatur Angavano Kiratamai, Lanka Deepa Puatpata, maybe the Torturu Vartakar Tibene. Evagamatamai, Lebanon, Pipirima Sambandinut with this Mati, Vedi Avadahana Kumkarmin, Katakarna, Meda Vastwala, Mati Tihas, Sidu, Itamatma, Barapatalagane, Darno Pipirima Botamai, with this Mati Tortur Vartakaran, Apidivin Potpatin, Esaman the Tortur Putagana. Loka Yudiak, Nometi Sameka, Sidu, Vishalam Pipirima Kiratamai, Mea Hadunvane. Tortur Vartakarna, Hiroshima, Paraman, Bombay, Balayamin. පහෙන් එකක ප්‍රමාණයක් මේ බලයක් තිබුණා කියලා තමයි මේ පිපිරීම සඳහන් කර තිබෙන්නේ ඒත් එක්කම මාබිම් පුවත්පත්ත් වාර්තා කරන මේ පිපිරීම සම්බන්ධයෙන් ලොවම සසල කළ බේරුවට් ඛේදවාචකය කියලා තමයි සිරස්තල යොදා තිබෙන්නේ මේගේ පිරිස සිය ගණනක් මේගේ අයගේ සිරුරු සීසී කඩ පලාතම ෂොනිකේන් සුන්බුන් බවට පත්වෙයි 4000කට වැඩි පිරිසකට තුවාල කියලා තමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ අපි සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න විරාමෙන් අනතුරුව ජාතික පුවත්පත්වල රසමතික අපි ඔබට පෙන්වනවා විරාමෙන් අනතුරුව අපි සුදානම් කාටුන් ටික ඔබට පෙන්වන්න කාටුන් වල තියෙන දේවල් කියන්න පටන් ගන්නෙ ඩොග් ටෝක් අද පුවත්පතෙන් මෙන්න මේ විදිහට Telephone Paksha Samaharu Rupial Pandahasakui, Manapa Anke, Bedala. Ha Ara Denavaka Visidahin Advance Ekak Denatibang Ekat Ara Visidar Denavaku Ek Advance Ekavinati. Balanakome Nimal Adina Cartune, the May Mativerna Patipala Kiena Hatti, Mutti, Hondatam Rattela, a Hatti and Mutti and Provision Aganda in a cow. Balan ඔක්කොම එනවා ඔටුනු සිහින මැද එනකොට මැතිවරණ පොරොන්දු මල්ල තියාගෙන අපි වගේ අය ඔබ වගේ අය අන්න අරම ඈතට දලා බලාගෙන ඉන්නවා කියලා තමයි අද ඇඳලා තියෙන්නේ. ඒතුමා කාටුනේ ඒතුමාලගේ ගෙවල් පැත්තෙන් සද්දයක් එනවා ඒතුමාගේ චන්ඩිගෝලිය දුවනවා මොකද කියලා බලන්න. මෙන්න මිනිවරණවෝ මාව බේරගනියෝ කියලා තමයි සද්දෙ එන්නේ. ඇයි ඇයි සර් මොකක්ද මේ කලබලය කියලා අහනවා. කලබල නොවේ ඉන්න පුළුවන් ද යකෝ බලපන් මේ ගෑණී මනාපේ දීලා තියෙන්නේ මගේ විරුද්ධකාරීන්ටනේ. ඔය වගේ දේවල් සිද්ධ වෙනවා ඉතින්. ඒවා ඉතින් ගණන් ගන්න දෙයක් නැහැ ඉතින්. මනාපේ දින එක ඒගොල්ලොන්ගේ කැමැත්තන 30 20 ගේ hina වෙස්ස චන්ද ප්‍රතිපල බලන්න ලෑස්තිලා ඉන්නවා මෙන්න මේ විදිහට. නෝනේ කෝකටත් මගේ ප්‍රෙෂර් පෙත්තක් මෙතනින් ගෙනත් තියෙනවද? ෂුවර් නැහැ ඉතින් නේද? දැන් බලන්න චන්දෙට කලින් තියෙන විදියයි චන්දෙට පස්සේ තියෙන විදියයි දේශපාලකින්ගේ ගෙවල් උදේවිමල සිරි අඳිනවා. නිකරුණේ ගැවසීම තහනම්. හා කොහොමද පහුගිය දවස්වල තිබ්බේ? ඈ Gate to Arala, Hona Kinakut Edna Pulua, Danko Homad, Unna Vote Gala, Enna Tepa Kiela. Dasandinawa, Eva Game, Cartoon, Yakmin, maybe theatre. Chand Potani Aran, Deshapalaknya Yanama, Saman Janata, Vayantang Elotia Kargan, Gither Yanama, Hamadama, Vinni Oka, Unit Oka, Samaritis Rata, Vinit Oka, one at a Puluan. The Balana Purasar, and the Emerson Purasar and Cartoon, Puranta, Deshapalakte, Kambela, 8 May. චන්ද ගැන තමයි කතාව. සර් අපි ප්‍රාර්ථනා කරපු ඒ සුපිරි රට අපට ලැබෙයි නේද සර්? දඩුවන් නැතුව හිටපම් බං. ගිය ටිකේ වියදම් වුණු සල්ලි ටික හොයාගන්නකම්. එහෙම තමයි ඉතින් ඉස්සරහට සල්ලි ටික හොයාගත්තා පස්සේ ඒගොල්ලෝ ගොඩ අපි අපිට වැඩේ හරි. ස්වාරිස් අද දාසප් බලානගේ ස්වාරිස් යනකොට ස්වාරිස්ට පහුගිය දවස්වල අඬපු දෙන්නෙක් හම්බෙලා. මේ අඬපු දෙන්න කවුද කියලා බලන්නකෝ ඔබට මතක ඇති.
දාසිර ජයසේකර මහත්තයයි අපේ ජගත් පුෂ්ප කුමාර මහත්තයයි ඉන්නවා. ස්වාරස් කියනවා දැන් සර්ලට එකයි තියෙන්නේ. ඒ මොකද්ද බං? අඬපු තරමට කිරි එරළද කියලා බලන්න. කිරි එරළද කියලා බලා ගන්න පුළුවන් අදහවස චන්ද ප්‍රතිවර නිකුත් වෙනකොට. අනේද කියන්නේ තලංගිය පදපේලි හතර මෙන්න මෙහෙම ලියනවා. වැඩියෙන් පෙර පැවති ඡන්දයකටම හැම ඉහළය මෙවර ඡන්දයේ බරපතල කම කොමිසමේ සභාපති ඉටු කළ අනගිකම අනගිතම සේවය කියා වදනෙන් කළ නොහැකි නිම. ඒකනම් ඇත්ත. දවසේ පද හතර විදුර මෙන්න මෙහෙම ලියනවා ඡන්ද ගැන තමයි. ඡන්දෙට කලින් මහජනයාගේ ළඟ හිඳ මන්ත්‍රී වෙන්න සිටි අය හිටියේ වැඳ වැඳ දුන් කොන්ත්‍රාත් එක ඊයෙන්ම ඉවරද එන්නේ ගමට අවුරුදු පහෙන් පසුවද. පහෙන් පස්සේ තමයි ඉතින් බලා ගන්න වෙන්නේ. දිල්රුගේ සීපද මෙන්න මෙහෙම ලියනවා. නිමවිය කාලේ කවුරුත් ඡන්දෙට නැහුණු දොරගුළු විවර වෙයි මැතිසබයේ වැහුණු බහුතර මතය හරිනම් ළඟදී ඇහුණු හෙටදිය වන්නාව සරසයි නව මුහුණු. නව මුහුණු සරසයි පරණ මුහුණුත් ආපහු යයි. ඕකයි තත්ත්වේ පද පේලි හතර. අනුරාධ මෙන්න මෙහෙම ලියනවා. අත්සන ගගහ එන එන ප්‍රතිඵලේට නොනිදා එදා දුක් වින්දේ තදේට මෙවර ඡන්ද ගණිනුවේ අද උදේට අම්මෝ සැපක් ලැබුණාමයි මැකෝට. මැකෝට සැපක් ලැබුණා කියලා තමයි කියන්නේ. දර්ශ කපුගේ අඳිනවා බලන්න සාමාන්‍ය ජනතාව පත්තරයක් බලන් ඉන්නවා. දේශපාලඥයෙකු ළඟෙන් ඉන්නවා. මොකද්ද කියන්නේ? ඡන්දයට පාසල් දින පහක් නිවාඩු. පැරදිච්ච එක්කෙනෙක් කියනවා පරාදුන නිසා මාත්තව අවුරුදු පහක් නිවාඩු බං. අවුරුදු පහක් නිවාඩුයි කියලා තමයි කියන්නේ. පංකජ රුවින්දගේ සරදම අද මොකක් වෙනුවෙන්ද සරදම? කවද්ද සර් අපේ ගෙවල් පැත්තේ එන්නේ? ඊළඟ ඡන්දෙදි තමයි. ඊළඟ ඡන්දෙදි තමයි එනවා කියලා කියන්නේ. ඕන රාණිටත් හම් වෙලා දේශපාලඥයෙක් බලන්න මොකක් ගැනද කතා කරන්න කියලා. ඇයි රාණි දැන් මැතිවරණ පොරොන්දු බලන්නේ? ඡන්දෙන් පස්සේ ඇයි රාණි මැතිවරණ පොරොන්දු බලන්නේ? දිනවර පස්සේ කිරිබත් කෑල්ලක් නිකන් දෙනවා කියලා පොරොන්දු වුණු එකෙක් ඉන්නවද කියලා මේ බැලුවේ. කිරිබත් කෑල්ල දීලා නම් ෂේප් වෙන්න හදන්න එපා. පොරොන්දු වෙච්ච දේවල් ඉෂ්ට කරන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ඡන්දයට පෙරයි ඡන්දයට පස්සේ සම්බාහනය කරන විදිහ හරි අපූර්වට අවන්තාටිකල ඇඳලා තියෙනවා. බලන්නකෝ ඡන්දයට කලින් බොහොම සිව්මැලි විදිහට තමයි මේ කාර්ය සිද්ධ කරන්න දේශපාලකින් සූදානම් වෙන්නේ. හැබැයි ඡන්දයෙන් පස්සේ බලන්නකෝ පොළු මුගුරු අරගෙන තමයි සම්බාහනය ලැබෙන්නේ කියලා තමයි අද අවන්ත ඇඳලා තියෙන්නේ. ඩිවි රත්නගේ මරිසිපාල මරිසිපාලයි අම්මයි කතාවක් ඒ ඡන්ද ගැනම තමයි. තව අවුරුදු පහකින් එන්නේ ඡන්දයක්ද? නෑ. අවසන් අවස්ථාව. ඔය අවසන් අවස්ථාවේදී ගීපාරක් ආවද නේද අපිට මතක ඇති කාලේ? දැන් පොරොන්දු වලින් බඩ පිරලා නැගිට ගන්නත් බැරුව සිහිමුර්ජා වෙන මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. කාගේද? කාගේද ඉතින්? සාමාන්‍ය ජනතාවගේ තමයි. බලන්නකෝ අද එම්ඩී වීරත් අඳිනවා ඡන්ද ප්‍රතිඵල කියනවා. අම්මෝ පොරොන්දු වලින් බඩ පිරිලා ඈ පොරොන්දු ටික පොරොන්දු විතරයි. ඉතින් උතරින් එහාට ඉතින් බඩ පිරෙන දෙයක් වෙන්නේ නැහැ කියලා තමයි ඇඳලා තියෙන්නේ. තලංගම ජයසිංහගේ පලාමල්ල දැන් මේ ප්‍රතිමාරු කරන එක සාමාන්‍යයෙන් අපරාධ දේශපාලනයේ සිරිතන්නේ. බලන්නකෝ ඒ වගේ සිද්ධියක් තමයි මෙතන තියෙන්නේ. දැන් මේ පැත්තේ කෙනාට කෝල් එකක් එනවා එහා පැත්තේ. ඔව් 3-2 හදාගන්න මදිනම් ලැජ්ජ වෙන්න එපා කියන්න. මම සපෝට් එක දැන් ලෑස්ති. මටද? මට ලැජ්ජ නැහැ. ලැජ්ජ දෙනව නෑ. යයිද නේ ඒ පැත්තේ මේ පැත්තට? එම්ඩී විරත්නගේ කාටුනේ ළඟ ගෙවල් දෙකක නෝනලා දෙන්නේ කතාවක. මොනවා? මීට පස්සේ පරතරය මීටරය නෙවෙයි කිලෝමීටරය වෙනවා. මේ අපි අතරද? නෑ නෑ. දේශපාලනයයි ජනතාවයි අතර, දේශපාලකයයි ජනතාවයි අතර පරතරේ කිලෝමීටරෙන් බේරුණොතින් ඇති. අපි අවධානය යොමු කරන්නේ අද වරකගේ සිතුවම. බලන්නකෝ කියනට වඩා හොඳයි බලන එක. රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ හිස් ආවරණ පැනඳගෙන ඉතාමත්ම ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඉන්නකොට මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක් කියලා ඡන්ද ප්‍රතිඵලය කියනවා. රවි ඉක්මන් කරලා සිරකොත් ඉස්සරහට තව වැලිගෝණි ටිකක් දාන්න. වැලිගෝණි දාලා ගොඩ යන තමයි බලන්නේ. බලමුනේ ශ්‍රීකාන්තික ශ්‍රී දූපතෙන් ඇහෙන්නේ මොනවද කියලා. ඔන්න සර් අපේ වැඩේ නම් ඉවරයි. ඉස්සරහටත් අපිව අමතක කරන්නේ නෑ නේද? බොරුනන්ත අවුරුදු පහකින් බලපන්. එදාටත් අපි උඹල ළඟම තමයි බං. පහකින් එයි ආපහු ඡන්දේ ඕන වෙනකොට. ගිනි කසේ ගජමන්න ඕනගේ මෙන්න මෙහෙම ලියනවා. යුතුකම කළා මිනිසුන් අම නාප නොපා, කෑමට දුන් අතක් නොදමිය යුතුය සපා, පුටුවක් ලැබුණු පසු ජනයා දමා කපා, හෙට සිට හෙන ඉල්ලන්න නම් වැඩ කරනු එපා. හෙන වැදියන් කියන වැඩ නම් කරන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ. බෙම්පියා කාටුනේ අද අවසන් කාටුනේ ලෙසින් තෝරගන්නේ ඡන්දෙන් පස්සේ අපිට වෙන දෙයක් තමයි.
දේශපාලකතුම පක්ෂය පරාදයිනේ අර වියදම් කරපු සල්ලිත් අපරාධ නේද? ප්‍රශ්නයක් නෑ බෙම්පියෝ කෝටි 6-7ක් අරන් දිනුව පැත්තට පනිනවා පැරදුනත් අපි දිනුම් බං පැරදුනත් ඒගොල්ලෝ දිනුම් ඒගොල්ලෝ දිනුවත් පැරදුනත් අන්තිමට අපි දිනුම් නෑ පරාදයි කාටුන් විශේෂාංග සමගින් අද පත්තරේ විස්තරය අවසන් කරන තමයි සූදානම් වන්නේ අපි මතක් කරනවා ඊයේ දවස පුරා ලංකාව පුරාම ඡන්ද විමසීමේ කටයුතු සිදු වූ ආකාරය අපි ලද සැනින් එසනින් ඔබට වාර්තා කළා අද උදෑසන සිටම අපි සූදානම් වෙන්න ඉන්නවා 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල ලද සැනින් එසනින් සියල්ලට කලින් අපක්ෂපාතීව සමබරව ඔබට සමීප කරන්නට ඒ නිසා වෙන්න ඔබ නිරන්තරයෙන් රැඳී සිටින්න හිරු ටීවී සමගින් මේ මතක් කිරීම සමගින් සමු ගන්නවා ඔබට සුබ දවසක් ජයග්‍රහී දවසක්